සෞඛ්‍ය සාරක අධ්‍යාපන විෂයේ නවීන ශ්‍රේණිය වෙනුවෙන් තමයි අද මම මේ පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ කොටස ඉදිරියට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඕම මේ දවස්වල පළවෙනි වාර විභාගයට සූදානම් වෙනවා. එම විභාගයට අත්ලක් වශයෙන් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ අද වීඩියෝ හොඳයි එහෙමනම් අපි ඒ සඳහා අවධානය යොමු කරමු. එයටතේ ඔබට මම ඔන්න කිරේ දක්වන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට අදාළ ප්‍රශ්න එයටතේ අපිට හම්බෙන පළවෙනි කොටසට අදාළව ප්‍රශ්න 20ක්. එතකොට නිවැරදි පිළිතුරු යටින් ඉලක්ක ගැනීම තමයි ප්‍රධාන වශයෙන් මේ කොටසේ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. විමල් සෑම දෙනා සමගින්ම සුහදව අලුත් දේ අත්දැක බලමින් කාලය ගත කිරීමට කැමති සිසුවෙකි. ඔහු තුළ ඇත්තේ එතකොට අපි දන්නවා සුහදව කියලා කියපුවාම අපි එතනින් අපිට සෑම දෙනා සමගම සුහදව කටයුතු කරනවා කියපුවාම ඒ තියෙන්නේ සමාජීය හැසිරීම පිළිබඳව කතාවක්. ඊළඟට අලුත් දේවල් අත්දැක බලමින් කැමති සිසුවෙක් වශයෙන් අපි කතා කරන්න විශේෂයෙන් මානසික හැසිරීමට අදාළ සංකල්පයක් ඒ තියෙන්නේ. එහෙමනම් මේකෙන් ඔහු තුළ ගොඩනැගිලා තියෙන්නේ සමාජීය හා මානසික යහපත කියන අංශ දෙක. එහෙනම් අපිට පිළිතුරු විදිහට දෙවන පිළිතුර මේකට පිළිතුරු විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට දෙවන ප්‍රශ්නය අන්න අපිට දීලා තියෙනවා යම් කිසි රාමුවක් ඇතුලේ විවිධ වයස් මට්ටම් විවිධ ආර්ථික තත්ත්වයන් විවිධ ආගම් විවිධ රැකියා අනුව අපගේ පුද්ගලයන්ගේ විවිධතාවයන් තමයි මේ සංකල්ප වලින් අපිට පැහැදිලි වෙන්නේ. එතකොට මේකට පිළිතුරු වශයෙන් අපි කතා කරන සමාජයේ පුද්ගල විවිධතාවලට හේතුන සාධක විදිහට මෙන්න මේ හිස්තන පුරවන්න පුළුවන් මෙන්න මේ වචනය යොදා ගන්න. ඊළඟට අපි කතා කරන්නේ මැනික් ගැරීම සහ මහ පරිමාණයෙන් සිදු කරන ලබන ඉදිකිරීම් කටයුතු අවිධිමත් සිදු කිරීම නිසා දූෂණය වන පරිසර අංගයක්. විශේෂයෙන් අපි මේ කතා කරන්නේ භූමිය දූෂණය පිළිබඳව. එහෙනම් අපිට මේක පිළිතුරු විදිහට අපිට කතා කරන්න පුළුවන් භූමිය දූෂණය කියලා. අපි ඊළඟ ප්‍රශ්න කීපයකට යොමු වෙමු. ඒකටදී අපිට ඔන්න හතරවෙනි ප්‍රශ්නේ ලැබෙනවා. ශබ්ද දූෂණය වන අවස්ථාවක් නොවන්නේ. ඒකට අපි දන්නවා මේක තියෙන පිළිතුරු වලින් වාහන වලින් නිකුත් වෙන ශබ්දය සංගීත තටේ වලින් කරන මධ්‍යස්ථාන වලින් තියෙන ගීත රාවය යුදමය තත්ත්වයන් ශබ්ද දූෂණය වීම සඳහා බලපානවා. එහෙනම් ශබ්ද දූෂණය වීම සඳහා බලපාන්නේ නැත්නම් පැලිකසල ගිනි තැබීම කියන පිළිතුරු. ඊළඟට අපි කතා කරමු සෞඛ්‍යට හිතකර ප්‍රතිපත්තියක් වන්නේ. අපි දන්නවා සෞඛ්‍යට හිතකර ප්‍රතිපත්තිය සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ වෙන දේවල්. එතකොට ඒ යටතේ ප්‍රතිපත්තියක් විදිහට අපිට කතා කරන්න පුළුවන් මේ පිළිතුරු හතර යටතේ ලුණු වලට අයඩින් එකතු කිරීම කියන එක ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක වෙන එක. එතකොට ඒව තමයි සෞඛ්‍යට හිතකර ප්‍රතිපත්තියක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර හතරවන පිළිතුරු විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊළඟ එක මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් නොවන්නේ. ඔබ දන්නවා ආහාර ජලය වාතය කියන එක තමයි මූලික අවශ්‍යතාවයන්. එහෙනම් මේ ප්‍රශ්නේ හැදෙන නිවාස කියන එක මූලික අවශ්‍යතාවයක් නොවන පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට ආත්ම සාක්ෂාත්කරණය පිළිබඳව පුළුල් අධ්‍යනයක් කළ මනෝවිද්‍යාඥ වශයෙන් අපි සලකන්නේ ඒබ්‍රහම් මාස්ලෝ කියන මනෝවිද්‍යාඥ මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් තුන්වන පිළිතුරු. ඊළඟ ප්‍රශ්න කීපයට අපි අවධානය යොමු කරමු. මානව අවශ්‍යතාවයේ අනුපිළිවෙල දක්වන ඔය මේ ත්‍රිකෝණය තමයි අපිට ඔය බලන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකේ අපෙන් අහනවා මේ ඔය ස්තර භාගයක් දීලා යට හිස්තන යටම හිස්තනට මොන වගේ පිළිතුරක්ද අපේක්ෂා කරන්නේ කියලා. අපි දන්නවා ඒකේ තියෙන මූලික අවශ්‍යතාවයන් ආහාර ජලය වාතය වගේ දේවල් තමයි ඔය යටම ස්තරයේ දෙන්නේ. එනම් අපිට පළවෙනි පිළිතුර විදිහට ඒකට පිළිතුර සපයන්න පුළුවන්. ඊළඟට නවවෙනි ප්‍රශ්න විදිහට අපිට දීලා තියෙනවා සංවිධානාත්මක ක්‍රීඩා යුගලයක් වන්නේ. එතකොට සංවිධානාත්මක ක්‍රීඩාවල ලක්ෂණ ඔබ දන්නවා ක්‍රීඩා නීති තියෙනවා, නිශ්චිත ක්‍රීඩක සංඛ්‍යාවක් තියෙනවා, ඊළඟට ක්‍රීඩා පිටි තියෙනවා, ඊළඟට නීත ක්‍රීඩා උපකරණ තියෙනවා. ඒ වගේම සදුන්ලක් ක්‍රීඩා තමයි සංවිධානාත්මක ක්‍රීඩා කියලා තියෙන්නේ. එතකොට මේකේ පිළිතුර හැටියට අපිට පළවෙනි පිළිතුර තමයි සංවිධානාත්මක ක්‍රීඩා යුගලයක් වශයෙන් තියෙන පිළිතුර විදිහට අපිට ගන්න ඕනේ. ඊළඟට මාලතී ක්‍රීඩා පිටියට ගොස් ස්ථිතික ඉරියව්වල නිරත වෙයි. ඉන් එක් ස්ථිතික ඉරියව්වක් වන්නේ ඒක ස්ථිතිකයි කියලා කියන්නේ විශේෂයෙන් චලනයේ නොවන අවස්ථාවේදී දක්වන ඉරියව්. එතකොට මේකේ ඇවිදීම දිවීම පැනීම කියන චලනය වල අවස්ථාවේදී දක්වන ඉරියව් ඒවට අපි කියනවා ගතික ඉරියව් කියලා. මෙහෙම ස්ථිතික ඉරියව්වක් කියන එක අපිට ගන්න පුළුවන්. සීවෙන් සිටීමේ ඉරියව්ව. අපි ඊළඟ ප්‍රශ්න කීපයට යොමු වෙමු.
චලනයේදී හෝ නිශ්චලව සිටින අවස්ථාවේදී ශරීරයේ නිවැරදිව පවත්වා ගැනීම අපි ගන්නා මේ නිර්වචනය නිවැරදි ඉරියව්වක් කියන එක නිර්වචනය කරන්න දීලා තියෙන නිර්වචනය තමයි. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදිහට තුන්වෙනි පිළිතුර අපිට මෙහෙදි දක්වන්න පුළුවන්. ඊළඟ 12 වෙනි ප්‍රශ්නය අපිට දීලා තියෙනවා අමල් පාරහරා පැනීමෙන් නොහැකිව සිටින අන්ධ පුද්ගලයෙකුට පාරමාර්ග විසඳන උදව්වය ඔහු තුළ ඇති වෙන ගුණාංගයන් එතකොට අපි දන්නවා මේ සහකම්පනය කියන ගුණාංගය පිළිබඳවයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අන්නායට ඇති වෙන හැඟීමක් ඒ පරිදිම Tamanthත් ඇති වෙනවා නම් ඒක අපි සහකම්පනය කියලා කියනවා. ඒතර මෙතනත් තියෙන්නේ මේ වගේ අදහසක්. එනම් පිළිතුර විදිහට අපිට සහකම්පනය කියන එක පිළිතුර හැටියට අපිට ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. යම්කිසි පුද්ගලයෙකු ශාරීරික සම්පූර්ණ මැනීම සඳහා කරනු ලබන ඉන වට ප්‍රමාණය උසට දරන අනුපාතය සොයන්න පරීක්ෂණයේදී එහි අගය අපි දන්නවා මේකේදී අගය 0.5ට හෝ ඊට වඩා අඩුවෙන් තියෙන්න ඕනයි කියලයි අපි ඉගෙන ගත්තේ. නම් මේ සඳහා භාවිත කරන්න තුන්වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්න කීපයට යමු. නෙට්බෝල් තරගයක් සඳහා ස්ථානන්ව සහභාගී වෙ හැකි ක්‍රීඩකයන් ගණන පිළිබඳව අපෙන් අහන්න ප්‍රශ්නේ. අපි දන්නවා ස්ථාන අපිට 7යි තියෙන්නේ. එහෙනම් පිළිතුර ඇතුළත තුන්වෙනි පිළිතුර අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට කශේරුකාව එක් පැත්තකට වක්‍ර වීම නිසා එක් උරයක් පහත් වී ප්‍රතිවිරුද්ධ පැත්තේ උකුල උස් වීම අපි දන්නවා මේ කතා කරන්නේ පැති කුදේ පිළිබඳව. එහෙනම් අපිට පිළිතුර විදිහට දෙවෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට සම්මත නීති රීති හා සම්මත ක්‍රීඩා පිටි ඇට සහභාගී විය හැකි නියමිත ක්‍රීඩකයන් පිරිසක් ඇත. මේ අපි ඉස්සරලා ප්‍රශ්නකදීත් මේ කතා කරා සංවිධානාත්මක ක්‍රීඩා කියන පිළිතුර තමයි මේකට ලබා දෙන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න දෙකට අපි යමු. අතරමඟදී තම ආරක්ෂාව රැකවරණය වෙනස මාල්දී ආත්මාරක්ෂක ක්‍රීඩා පුහුණුව ලබයි. එවැනි ක්‍රීඩා යුගලයක් වන්නේ ඒක ආත්මාරක්ෂාව සඳහා අපි කරන ක්‍රීඩා යුගලයක් වන්නේ මේක හැටියට ක්‍රීඩා දෙකක් අපිට එකතු කරලා කියන්න පුළුවන් කරාටේ සහ ජූඩෝ කියන ක්‍රීඩා දෙක. ඊළඟට පවත්වන ලබන ස්ථානය අනුව ක්‍රීඩා වර්ගීකරණය වෙනස් වේ යනුව පැරා ජම්ප්ස් යන ක්‍රීඩාව මොන කොටකට දායිතු වෙන්නේ කියලා අහනවා. අපි ඉගෙන ගත්ත හිම ක්‍රීඩා, ජල ක්‍රීඩා, ගෝණය කරන ක්‍රීඩා, ජල ගොඩබිම කරන ක්‍රීඩා, ඊළඟ ක්‍රීඩා පිටි මත කරන ක්‍රීඩා, ඒ වගේ වර්ගීකරණයක් ඉගෙන ගත්තා. ඒකර මේක අහසේ කරන ක්‍රීඩාවක් නිසා අපි මේකට පිළිතුරු වශයෙන් ගෝණය කරන ක්‍රීඩා කියන පිළිතුරු තමයි ලබා දෙන්න ඕනේ. අපි ඊළඟට යමු. නමෝන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් වනාන්තර ගවේෂණයට සහභාගී වී සතුන් හඳුනා ගැනීම, ගස් නැගීම, ගමන් මාර්ග සලකුණු කිරීම උගනී. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපන කාණ්ඩය වන්නේ මොකක්ද කියන එක අහනවා. ඉතින් අපි හොඳටම දන්නවා මේ ඉගෙන ගන්න එලිමහන් අධ්‍යාපනය පිළිබඳව. එහෙනම් පිළිතුර හැටියට අපිට එලිමහන් අධ්‍යාපනය කියන පිළිතුර ලබා දෙන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට යමු. විශ්වවිද්‍යාල ප්‍රශ්නයට වොලිබෝල් ක්‍රීඩාවේ ලිබරෝ ක්‍රීඩකයාට කළ හැකි කාර්යයේදී මම දන්නවා ලිබරෝ ක්‍රීඩකයාට කරන්න පුළුවන් කාර්යයන් කිහිපයක් තියෙනවා. එයාටද පන්දු උඩ ගැනීම, ඊළඟ ප්‍රහාර එල්ල කිරීම කරන්න බෑ ලිබරෝ ක්‍රීඩකයාට ඉදිරිපස කලාපයේ ඉඳලා, පන්දු වැළැක්වීම කරන්න බෑ, ඊළඟට පන්දු පිරිනැමීම කරන්න බෑ. එහෙනම් පිළිතුරු විදිහට අපිට පන්දු උඩ ගැනීම කියන කාර්යය තමයි ප්‍රධාන වශයෙන් ලිබරෝ ක්‍රීඩකයාට අපිට කරන්න පුළුවන් වෙන්නේ. එගමනම් පිළිතුරු හැටියට අපි පළවෙනි පිළිතුර ලබා දෙන්න පුළුවන්. ඊළඟට අපි යොමු වෙමු දෙවන කොටකට අදාළ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. එයාට තියෙන ඔබට ඉරේ දක්වලා තියෙනවා දෙවන කොටසට අදාළ පළවෙනි ප්‍රශ්නේ නිවැරදි ඉරියව් භාවිත නොකිරීම ශාරීරික ආබාධ ඇතිවීමට හේතුයි. අපිට මේ වගේ පොඩි වැටියක් දෙනවා මේ ප්‍රශ්න දෙන පාඩම අහගන්න. ඒකට එයාට තියෙන අපිට දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ දෛනික ජීවිතයේදී නිවැරදි ඉරියව් භාවිත කරන අවස්ථා හතරක්. අපි විශේෂයෙන් නිවැරදි ඉරියව් භාවිත කරන උනන්ද ගැනීමේදී, ඇවිදීමේදී, වැතිරීමේදී එන්නේ වගේ අවස්ථාවලදී එතකොට ඔන්න අපිට පිළිතුරු විදියට පිරේ දක්වලා තියෙනවා සිට ගැනීම, වාඩි වීම, ඇවිදීම, වැතිරීම, බරක් එසවීම වගේ අවස්ථාවලදී අපි භාවිත කරන්න ඕන නිවැරදි ඉරියව්. ඊළඟට දෙවෙනි එක දෙවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා ශාරීරික ආබාධ ඇතිවීම බලපාන පාරිසරික හේතු දෙකක් අපි දන්නවා. මේ සඳහා විශේෂයෙන් අපි කරන ක්‍රියාදාමයන් තමයි පාරිසරික හේතු වලට විශේෂයෙන් බලපාන්නේ. ඒ අරදී අපිට කතා කරන්න පුළුවන් වැරදි ඉරියව් විශේෂයෙන් අඩි උස පාවහන් පැලදීම, අධික බර පාසල් බෑග් භාවිත කිරීම, ඒ වගේම නොගැලපෙන ඇඳුම් උපකරණ භාවිත කිරීම, යන පෝෂණදායි ආහාර නොගැනීම වගේ සංකල්පයන් මත අපිට පුළුවන් වෙනවා මේ ආබාධ වලට ගොදුරු. එතකොට මේක තමයි
එහෙනම් අපිට දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර හැදෙන්න ගන්න පුළුවන්. හොඳයි. මේකට අපි යමු තුන්වෙනි කොටසට. පොතුපතේම ලක්වා ගැනීමට සිදු කළ හැකි ක්‍රියා කාරකම් දෙකක් සඳහන් කරන්න කියලා දිනනවා. එතකොට අපිට මේ යටතේ කතා කරන්න පුළුවන් වෙනවා විශේෂයෙන් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට පිටේයි උරහිසේයි පපුවේයි මාංශපේශී ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම කරන්න පුළුවන් අපිට. ඊළඟට මේ සඳහා මානසිකව දිර්ඝන්වීමක් අපිට කරන්න පුළුවන්. මෙන්න මේ කරුණු මත අපිට පුළුවන් වෙනවා කොටුකුඩේ වළක්වා ගැනීමට අපිට ක්‍රියාකාරකම් විදිහට කතා කරන්න. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟට අපි කතා කරන දෙවන ප්‍රශ්නය. දෙවන ප්‍රශ්නය ඔබට ලැබලා දෙන්නේ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ප්‍රධානම හේතු මිනිසාගේ නොසලකිලිමත් ක්‍රියාකලාප සහ ස්වභාවික සංසිද්ධීන්ය. මෙම ගැටලු අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධනය සවිමත් කළ යුතුය. එයාට අපිට දීලා තියෙනවා සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඇති බාධා වන් හතරක් දක්වන්න කියලා. ඔන්න අපි බාධා වන් ටික මම ඔබට පිරේ දක්වලා දෙනවා. වායු දූෂණය, ජලය දූෂණය, භූමිය දූෂණය, ශබ්ද දූෂණය, බෝවෙන රෝග, මත්ද්‍රව්‍ය, තුම්වැටි, අනතුරු අපයෝජන, ළඟට හිංසන, ඒ වගේ දේවල් මත අපිට සමාජීය සෞඛ්‍ය ප්‍රවර්ධනය දියුණු කර ගැනීමට බාධා වන් නැතිවම පිළිතුරු විදිහට උන්වයි පිළිතුරු අපිට ලඟා කරගන්න පුළුවන්. ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් සමාජයට අත්වන වාසීන් හතරක් ලියන්න කියලා කියනවා. එතකොට ආකර්ෂණීය පරිසරයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ගැටුම් අවම වෙනවා. ඒ වගේම බෝවෙන් රෝග අවම වෙනවා. ඊළඟට සෞඛ්‍ය සඳහා යන වියදම අඩු වෙනවා. සතුටින් ජීවත් විය හැකි පරිසරයක් අපිට ළඟා කරගන්න පුළුවන්. සමාජ සම්බන්ධතා පුරුදු කරගන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ ගුණාත්මක බව ඉහළ යාම නිසා අපිට සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් සමාජය ගත්තන වාසය දුර මෙන්න මේවා අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට කතා කරමු තුන්වෙනි ප්‍රශ්නය පිළිබඳව, තුන්වෙනි කොටස පිළිබඳව. එයාටදී අපිට ලබා දෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ග දෙකක් නම් කරන්න. ඒක අපි දන්නවා සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ග අපිට හම්බෙනවා පහක්. සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, සෞඛ්‍ය පිළිබඳ කුසලතාවයන් දැනුම කුසලතාවයන් වර්ධනය කිරීම, ඒ වගේම සෞඛ්‍යට හිතකර පරිසරයක් ඇති කිරීම, ඒ වගේම ප්‍රජාදායකත්වය ලබා දීම, සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කරන කිරීම කියන උපාය මාර්ග තමයි අපි කතා කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී. එතකොට මේකෙන් ඔබට කැමති පිළිතුරු දෙකක් දෙන්න හැකියාව තියෙනවා. අපි එමුනම් කතා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නය පිළිබඳව. ඒ අර්ථයේ ඔබට ඔන්න මම ප්‍රශ්නේ ඉදිරියේ දක්වලා දිනවා. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී නිදහස්ව එලිමානේ ගත කිරීමට මෙන්ම බොහෝ හැකියාව සහ ප්‍රතිලාභ රසක් ලබා ගැනීමට එලිමාන් ක්‍රියාකාරකම් වල ඉදින් වැදගත්කේ කොරපි ගන්නවා. මෙන්න අපිට අවස්ථාවක් දීලා තියෙනවා පාඩම ගැන හිතන්නේ මේ කතා කරන්නේ එලිමාන් අධ්‍යාපනය පිළිබඳව. ඒ අර්ථයේ ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ අහනවා එලිමාන් ක්‍රියාකාරකම් වල ප්‍රයෝජන තුනක් ලියන්න. එතකොට අපි දන්නවා එලිමාන් ක්‍රියාකාරකම් තුන කණ්ඩායම් වලින් බොහෝ විට කරන්නේ. එතකොට සමගිව සහයෝගය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේදී කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා. අභියෝග වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඊළඟ අලුත් දේවල් අත්හදා බැලීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් වලින් කරුණු තුනක් අපි මේකට පිළිතුරු විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට එලිමාන් ක්‍රියාකාරකමක් ලෙස වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය වීමට හේතු තුනක් සඳහන් කරන්න කියලා කියනවා. ඒකට ඕන තරම් හේතු තියෙනවා. විශේෂයෙන් වේගවත් බව, ක්ෂණික වෙනස් වන සුළු බව, ඊළඟට මේකට අවශ්‍ය වන පහසුකම් බොහොම අඩු ප්‍රමාණයකින් අපිට මේ ක්‍රීඩාව ආරම්භ කරන්න පුළුවන් වීම, ඊළඟට කුඩා ඉඩ ප්‍රමාණයකින් මේ ක්‍රීඩාව පවත්වාගෙන යන්න පුළුවන් වීම වගේ දේවල් තමයි එතකොට මේකට ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුවක් කියලා තියෙනවා. ඊළඟට කාශීවාසී දිනාගත් වොලිබෝල් කණ්ඩායමේ තරඟ නායකයාට හිමිවන අවස්ථා තුන දක්වන්න කියන ඊළඟ ප්‍රශ්නේ අපි දන්නා අවස්ථා තුනයි තියෙන්නේ. එකක් පළමුව පිරිනමීම කරන කණ්ඩායම, ඊළඟට පළමුව පිරිනමීමේ අවස්ථාව ලබා ගන්නා කණ්ඩායම, ඊළඟට තමා කැමති ක්‍රීඩා පිටියක් තෝරා ගැනීමේ අවස්ථාව කියන අවස්ථා තුන තමයි මේ අවස්ථා තුනෙන් තමන්ට කැමති අවස්ථාවක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට හතරවන කොටස මේ ප්‍රශ්නේ අපෙන් අහනවා. වොලිබෝල් ක්‍රීඩා පිටියක මධ්‍ය රේඛාවට දෙපසින් පවතින රේඛා දෙක මොනවාද කියලා අපි දන්නවා. ඒ තියෙන ප්‍රහාරක රේඛා මධ්‍ය රේඛාවට දෙපසින් පිටන්නේ ප්‍රහාරක රේඛාවන් කියන රේඛා දෙක. හොඳයි. මම අද දවසේ ඔබට මෙන්න මේ කියන විෂය කරුණු ටික තමයි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වුනේ. මේ පළවෙනි වාර විභාගය වෙනුවෙන් ඔබට
yang kisi sahayogayak laba dimai man me padama kirimen visheshayen balaporuthune e anuwa ada padama metenin awasan karanawa yanan obata suba dawasak aayubowan.